Other channel C my first track segment එකට එදෙනගේ first track එක හැඬුවා මා අරගෙන ඇවිල්ලා ඉන්නවා සුපෝ නුදාර සහ ඇසල ඉසුරංග. ඉතින් කොහොමද සුපෝන් කොහොමද ඇසල? හොඳින් ඉන්නවා. අපි දැන් අද ඔයාලා first track එක අරගෙන ඇවිල්ලා ඉන්නවනේ ඔයාලගේ මේ first track එක හැදෙන්න කොහොමද විස්තර කියන්න කලින් අපි ඔයාලා දෙන්නව අඳුරගනිමු. ඔයාලා දෙන්නගේ පුංචි කාලේ විස්තර කොහෙද ඔයාලා ඉන්නේ? ඒ දේවල් ටිකක් කියමු බලන්න. අපි දෙන්නම නුවර දෙනම ගෙවල් එක ළඟද එතකොට? ඔව් ගෙවල් එක. එක ළඟ කියන්නේ මේ මම පොඩ්ඩක් ටවුන් එකේ මම චුට්ටක් ඇතුළට යන්න ඕනේ. ඉතින් මම ඉස්කෝලේ ගියේ කින්සුත් කොලෙජ්. අපි දෙන්නම එකම ඉස්කෝලේ තමයි ගියේ. ඒ කියන්නේ ඉස්කෝලේ අපි හිටියට අවුරුදු ගාණක් ඇත්තටම මේ දැකලා තිබ්බට එහෙම ලොකු රඳුනුකමක් තිබුණේ නැහැ. අපි අඳුරගන්නේ ඇත්තටම මේ අපේ යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි. ඒ කියන්නේ මගේ ඉස්කෝලේ ක්ලාස්මේට් ඉන්නවා යාගේ යාළුවා තමයි මෙයා. ඒ සම්බන්ධකම ඇතුළත අපි දෙන්න යාළුවෝ බවට පත් වෙනේ. දැන් ඉතින් හැමදාම එනවා සෙනසුරාදාට අපේ ගෙදර. ටික කාලයක් අපි අවුරුදු 3-4 කියලා ඉඳලා මේ තමයි මේ යාළුකම ගොඩ නැගුණේ. ඊට පස්සේ දැනගත්ත දෙන්නම් මියුසික් වලට ඉන්ට්‍රස්ට්. ඔව් ඇත්තට මේ කියන්නේ එක හැදුනේ නම් මේ පස්සේ තමයි කියන්නේ අපි ඉස්සෙල්ලා මුලින් එහෙම ලොකුවට එහෙම දෙයක් නෑ. අපි ඉතින් හම්බ වෙනවා සින්දු කියනවා ඒවට ආසයි මියුසික් වීඩියෝ බලනවා ඒ වගේ දේවල් ගොඩක් අපි කරා. ඒවා තමයි අපි දැනගත්තා. අපි දැන ඇත්තට මේ ෆීල්ඩ් එක ගොඩක් කැමති කියන එක ඊටස්සම අපි දැනගත්තා. ඔව් එහෙම ලොකු. ඊට පස්සේ දැන් දෙන්නම් මියුසික් ෆීල්ඩ් එකට කැමති කියලා දැනගත්තා. දෙන්න එකතු වෙලා වැඩක් කරන්න ඕනේ කියන තීරණයට කොහොමද දෙන්නේ? එකතු වෙලා වැඩක් කරන්න ඕනේ කියන්නේ මම කලින් ඉඳලා ලිරික්ස් ලියනවා. ඒක නිකන් හොබියක් විදිහට කරනවා විදිහට. ඊට පස්සේ කොහොමත් මම මේ සින්දු හේතුවකින්ද ලියුණා. ඉතින් හේතුවත් අපි කියමු බලන්න මේ වගේ හැඬුවා මා වගේ සින්දුවක් කොහොමද ලියවෙන්නේ කියලා. ඒක ඇත්තටම ලියවෙන්නේ මට ෆේකක් තිබ්බා. ඒක බ්‍රේකප් වුණා. ඊට පස්සේ කොහොම හරි මම රීසන් එක හෙව්වා මොකද්ද මේකට හේතුව කියලා. ඉතින් එහෙම බලාගෙන යනවා යනවා අපිත් කතා වෙලා අපි ඔක්කොම එකතු වෙලා ඒක ඇත්තටම අපි කතා කරනවා මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ තමයි කතා කරන්නේ. මොකද ඉතින් කතා කරලා කර හිටියා. ඊට පස්සේ මේ බෑරහැටත් ඇවිල්ලා දැන් ස්ට්‍රෙස් වගේ. ඉතින් ඒකත් එක්ක මේ හරි අමාරු ඉන්නත් ඊට පස්සේ මේ කොහොම හරි අර කඳුළු වචන වලට පෙරලෙන්නේ ඒ වගේ නිකන් ඉන්න ගමන් ලියුණා. ලියලා මේ මම මෙලඩි එකක් දාවා. නිකන් ඒ රැකිය කියා හිටියා. ඊට පස්සේ මේ මෙයාට කෝල් එකක් දුන්නා මේ සින්දුවක් කරන්න ඕනේ ඒක හරියට නින්ද නෙන්නයි කියලා මෙයාට කතා කරා. ඊට පස්සේ මම ඉතින් වාක් වේ හරි කරමු. මොනාරි දැක් අපි අලුත් දෙයක් කරමු කියලා ඉතින් අපි දෙන්නම එකතු වෙලා මේක ඉතින් මෙයා ලිරික්ස් ටික මට එව්වා. ඊට පස්සේ ඒ ටිකක් කියලා බලලා ඒකේ ඇත්තටම අඩුපාඩු මෙයා මොනවද වෙන්න ඕන කියලා එව්වා අයියා. ඊට පස්සේ මම ඒ ටිකක් බලලා නැහැ ගැටලුවක් නැහැ. අපි මෙලඩි එකත් අහලා ඔක්කොම කරලා මේක එතනින් එහාට කරගෙන යන්න කියලා අපි වැඩේ එතනින් එහාට තමයි ස්ටාර්ට් කරන්නේ අපි. එතකොට දැන් මේ සින්දුව ලියවෙන්නේ සත්‍ය සිදුවීමකින් කියලා කිව්වනේ. එතකොට මට අහන්න හිතුණා දැන් මේ මියුසික් වීඩියෝ එකේ තියෙනෙත් මේ ඇත්තම සිද්ධියද? ඔය සමානම යන සිද්ධියක් තමයි අපි. ඒ කියන්නේ ওই මියුසික් වීඩියෝ එක ඇත්තම දවසකින් වගේ කරලා ඉවර කරේත් මොකද මේ ඒකේ මගේ යාළුවා එක්රංග ඇක්ට් කරන ඇක්ට්‍රස් මේ එතකොට මේ එයාට දැන් අනිත් දවසේ ඩුබායි යන්න ෆ්ලයිට් එක තිබ්බා. ඊට පස්සේ වීඩියෝ එක ඉක්මනට කරන්න වීඩියෝ එකක් කරන්න හිටියේ නෑ කලින්. ඔඩියෝ එක විතරක් රිලීස් කරන්නම් කියලා තමයි හිටියේ. ඊට පස්සේ මේ හදිස්සියෙම හිතුවා වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. යාළුවා ටිකම ගාව කළා. මෙයා කිව්වා දැන් කොහොම අපි මොන හරි කරනවා අයියා වීඩියෝ එකක් කරනවා කොහොමද කරන්නේ කියලා. සේ මම අපි ආපු කතාවක් ඉස්සලාම ගොඩ නැගුවා. අපි කියන්නේ අපි මගේ අනිත් යාළුවත් හර්ෂයා. එයයි අපි ටික නිතරම කතා කරනවා. නිතරම කොන්ෆරන්ස් කෝල් දාලා අපි සමහර රැයට අපි කතා කරනවා. එහෙම තමයි අපි ප්‍රශ්න බෙදාගන්නේ. එහෙමද? ඒතර ආපු කතාව තමයි ගොඩ නැගුවේ. මෙයයි කතාවත් අපි දන්නවනේ. ඒ කතාව ඔක්කොම දාලා ගොඩ නැගලා තමයි වීඩියෝ එක අපි හදාගත්තේ මුලින්ම නේද? ඉස්සලාම කොහොමද කරන්නේ? ඔව් හදුවා. කොහොම හරි ෂූට් කරන දවසේ තමයි ස්ක්‍රිප්ට් එකක් ලිව්වේ. සමහර දේවල් වෙනස් කරත් ඒ වෙලාවේ සමහර දේවල් හදලත් ඒ වෙලාවේ තමයි ගත්තේ. එතකොට ෂූට් කරේ කොහෙද මේ මියුසික් වීඩියෝ එක? බීච් සයිඩ් එකේ නිගම්බෝ ලොකේෂන් ගත්තා. මට බීච් සයිඩ් එකේම කරන්න ඕනේ නේද? මොකද මෙමරිස් තියෙන ඉඳලා. ඒකේ කන්සෙප්ට් එකට ගිහිල්ලා ඒක එහෙ කරා. ඊට පස්සේ ආයි කොලම්බෝ ලොකේෂන් ගත්තා මේ ගෙදරක් විදිහට. හුඟක් මතක එකතු කරලා හදපු සින්දුවක් එතකොට. දැන් මේ සින්දුවේ තියෙන්නම ඔයාගේ පෞද්ගලික අත්දැකීම්. එතකොට ඔයා දන්න ඔයාගේ හොඳම යාළුවෙක්ගේ පෞද්ගලික අත්දැකීම් සින්දුව කරලා ඉවර වෙලා වීඩියෝ එකත් මුලින්ම බලනකොට මොකද හිතුනේ දෙන්නට? සතුටු ඉතින් අර මේ
කියන්නේ පොඩි කාලයක් ඇතුළතනේ ඔක්කොම කරේ මේ එතන පොඩි කාලේනේ අපිට සයන් කියන්නේ ප්‍රශ්න ගොඩක් තිබුණා කියන්නේ පහුගිය කාලේ අර තිබ්බ පෙට්‍රල් ප්‍රශ්න ඒ වගේ ගමන් බිමන් යාම මේ ප්‍රශ්න ගොඩක් තිබ්බා ඒකයි තමයි ෂූට් කරන්නේ ඔව් ඒ වගේ කාලෙක තමයි අපි මේ වැඩේ කරන්නේ ඒක රෙකෝඩින් එක ඊට කලින් කරලා තිබ්බද නැත්නම් ඒකත් ඒ කාලෙම වගේ සිද්ධ වුණාද නැහැ රෙකෝඩින් එකත් අපි ඊට ටික කාලයක් ගන්නනේ මාසයකට වගේ කලින් තමයි අපි රෙකෝඩින් කරන්නේ ඒ කාලෙත් ගමනාගමන අපහසුතාව වගේ දේවල් තියෙනවා නේද මේ වගේ ගොඩක් අපිට උදව් කර අපේ යාළුවෝ එහෙම ඉතින් ඒ වගේ දේවල් නිසා තමයි ඉතින් මොකද පෙට්‍රල් හොයාගැනීමේ ප්‍රශ්න ගොඩක් තිබුණා ඒ කාලේ ඉතින් ඒ වගේ දේවල් ප්‍රශ්න තිබුණා මියුසික් වීඩියෝ එක ෂූට් කරද්දී දැන් පුද්ගලික අත්දැකීම් පරණ මතකයන් එක්ක අමතක නොවන සිදුවීම් ඇති දෙන්නම කියමු බලන්න අපිට අමතක නොවන සිදුවීම් තියානේ මොකද මියුසික් වීඩියෝ එක ඇතුළේද නැත්නම් මියුසික් වීඩියෝ එක ඇතුළේ වෙන්නත් පුළුවන් අල ෂූට් කරද්දී වෙන්නත් පුළුවන් අපි දෙකම කියමු ෂූට් කරද්දී අමතක නොවන සිදුවීම් කියන්නේ අපි ඔක්කොම යන්න උනේ පොඩි වෑන් එක තමයි හොයාගත්තේ පොඩි වෑන් එක නිසා අපි ඊට පස්සේ අපි 9 දෙනෙක් ඔක්කොම ක්‍රූ එක 9 දෙනෙක් හිටියා පොඩි අර ඊට පස්සේ මේ වෑන් එකේ තමයි හම්බුනේ අතර ඔව් එක් කරලා ගියා පැක් කරලා ගියා හයිවේ එකේ ගියා දැන් හයිවේ එකේ යනවා අහහ මේ ඊට පස්සේ දැන් ඉස්සරහින් ට්‍රැෆික් ඊට පස්සේ මගේ යාළුවා තමයි ඩ්‍රයිව් කරේ ඉතින් එයා ගිහිල්ලා නැවතුවා අපි නවත්තලා ඇත්තටම මේ ඔයාලගේ වැරද්ද මොකද්ද කියලා දන්නවා කියලා ඉතින් ඇත්තටම වාහනේ බලනකොට වැරද්ද තේරෙනවා 9 දෙනෙක් ඊට පස්සේ මෙච්චර දාගෙන මේ හයිවේ එකේ එන්න බෑ නේද කියලා ඊපස්සේ ඉතින් එතන අපි වුණාට පස්සේ මේ අපි කිව්වා අපේ අර එතන ඉතෝ ඇක්ට්‍රස් ඉන්න ගර්ල් කිව්වා මේ නෑ මේ අපි මේ යන්නේ මේ අපි ෂූට් එක මේ යන්නේ කියලා ප්‍රී ෂූට් එක යන්නේ මේ මගේ හස්බන්ඩ් කියලා කිව්වා කියලා හම්බෙන්නවා ඊපස්සේ ඇත්තටම ඊටසේ ආ හොඳ ගමනක් නෑ මේක මියුසික් වීඩියෝ නෙවෙයි ප්‍රී ෂූට් එක කරගන්න ඕන දෙයක් හදිස්සියෙන් මේ වෙලාවෙත් ඔයාලා සතුටෙන් යන ගමනක් නේ ඇත්තටම මේක වැරද්දක් ඒ වුණාට මේ වර්තමානයේ තියෙන තත්ත්වෙත් එක්ක ඉතින් එයා තේරුම් ගත්තා. අපි කිව්වා ඇත්තටම මෙහෙම එන්නේ හේතුවත් ඇයි මේ මෙහෙම එන්නේ අපි කිව්වට පස්සේ නැත් හොඳ මේ මහත්ෙක් එයා ඇත්තටම මේක තේරුම් අරගෙන අපිට අවවාද කරලා ඊට පස්සේ ඇත්තටම යවන්න තමයි අපිට ඕනේ නැද්ද ඉදන්න. හැබැයි බොරුවක් කියලානේ දැන් බොරුව එළි වුණාට පස්සේ බලාගෙන හිටියොත් වැඩේ වර්ධිනවා. දැන් මියුසික් වීඩියෝ එකයි බලාගෙන යනකොට ඔයාලාගේ ගෙවුණු අත්දැකීම් එක කැමැතිම සීන් එකකුත් ඇති. ඔයාගේ මොකද්ද කැමැතිම සීන් එක? මං කැමතිම සීන් එකක් කියන්නේ මේ ඒත් මට තිබ්බ මෙමරියක් තමයි ඒක. ඒක මේ ඔටෝමැටිකලි උනේ බීච් එකේ නිකන් අර ෂූට් එක කරන අතරේ අයිමයි ආවිදගෙන ඉද්දි මේ එයාගේ ෂූ එකේ ලේස් එක පොඩ්ඩක් ගැලවුණා. ඊට පස්සේ මේ මාරියාසයි අර ඒක ඇත්තටම මට උනේ දෙයක් කලින්. ඊට පස්සේ මේ ඒකේ වෙලේ හම්බයක් විදියට උනා. මේ මං එතන ඒක අන්තිමේදි වීඩියෝ එකට අපි ෂූට් කරා. ඔව් ඒක තමයි කැමතිම සීන් ඒද රසලගේ. මගේ කියන්නේ මම අපි අර ගොඩක් මාස අපි හැමෝම එකට අර ටේබල් එකකින් දාගෙන ඉන්නේ අපේ යාළුවෝ ඔක්කොම ඉන්නවා. ඉතින් ඒ වගේ සිද්ධියක් ඉතින් එතන අපේ හැමෝම යාළුවෝ ටික එකතු කරගෙන මේ වගේ වැඩක් කරන්න ලැබුණේ කියන අපි මට ඇත්තටම සතුටයි. එතන ඉන්න අපේ හැමෝම යාළුවෝ ටිකම ඉන්න එතන. හරි. එතකොට දැන් විශේෂ දෙයක් තමයි දැන් මේක ඔයාගේ සත්‍ය සිදුවීමක්. එතකොට මේ වීඩියෝ එක ඇතුලේ තියෙනවා ඔයාලගේ මතක. දැන් මේ වීඩියෝ එකට මේ සින්දුව හැදෙන්න පාදක වෙච්ච කෙනා සමහර විට මේ සින්දුව බලලා තිය ගැන මොනවා හරි ආරංචියක් තියෙනවද? ඇති මම කොහොමද දන්න බලලා ඉන්නේ. ආට ප්‍රතිචාරයක් ලැබුණේ නැද්ද? ඒකේ ෆැමිලි එක පැත්තෙන් ප්‍රතිචාරයක් ආවා කියන්නේ. මොකද කිව්වේ? හොඳයි එහෙමයි මෙහෙමයි ඒගොල්ලන් දන්නේ නැහැ මොකද්ද වෙලා තියෙන්නේ කියලා උන්ට මේ ඒ පැත්තෙන් හොඳයි කියලා කිව්වා. මට කවල්ස් ඇවිල්ලා එහෙම කතා කරලා කිව්වා ඉතින්. ඔයා ප්‍රතිචාරයක් බලාගෙන ඉන්නව මං හිතන්නේ ඒක නාගේ. හිතාගෙන ඉන්නවා. බලමු එයිද කියලා. සමහර විට මේ සින්දුවත් බලලා දැන් මේ සෙග්මන්ට් එකත් බලලා තිබුණොත් එයාට අපහු කතා කරන්න හිතේවි. එහෙම දෙයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. Thank you. දැන් අපි මියුසික් වීඩියෝ ගැන කතා කළා. හැබැයි අපි උදව් කරපුවයි කිව්වේ නැහැ. මේ මියුසික් වීඩියෝ එක බොහොම කරදර තියෙන කාලෙක ෂූට් කරලා තියෙනේ යාළුවෝ ගොඩ දෙනෙක්ගේ උදව්වෙන්. ඒයවත් මතක් කරමු. ඔව් ඇත්තටම මේ ගොඩක් පිටිපස්සෙන් ඉන්නේ මගේ යාළුවෝ තමයි. මොකද මට සෑහෙන ට්‍රාන්ස්පෝර්ට් ප්‍රශ්න ඒ තිබ්බ වෙලාවේ ෆුවල් ප්‍රශ්න ඒ ඔක්කොම මට හම්බුණා කරගන්න. ඉතින් මේ රසල අයියා ඉන්නවා ආයේ මේ හර්ෂ විශේෂත්වය උනේ අපි දෙන්නගෙම ගොඩක් යාළුවෝ එකයි එකම යාළුවා කට්ටිය කියන්නේ මෙයාගේ යාළුවා අපිත් අඳුරනවා මමත් අඳුරනවා මගේ යාළුවෝ මෙයාත් අඳුරනවා අපි හැමෝම එකම විදිහට තමයි හිටියේ. ඒක නිසා තමයි ගොඩක් අපිට සහයෝගය හම්බුනේ. තාත්තා අක්කේ පවුලෙන් ගොඩක් පවුලෙන් පවුලයට මේ සපෝට් එක සම්බන්ධයෙන් විශේෂයෙන් මතක් කරන්න ඕනේ නම් ටිකක් තියෙනවා. අතනම
harus ya tamai kini api jenah hambe nih tiap aging ya aging udah support ya hambe nih sama nih tam nih lekwa ke aku mah ada nama ke untuk penyalur kena hasil aja aku mah iya lah tamai mati ini kuda kini ya mage mage kelas nih tamai di api kayak api aku mah ikat itu kuda music video ke act kerap kena ke nama kiu ada api oh ya dineshi tamai kini kena ya netulila netuli eh dina tamai gudak matik kayak kerana ada dinesh kini kena ya, hamba ini ya darah hati sih malu kan, yang mana ini hingga sama api shootnya ikut awasin nih beragak agak tega udah kelar. Hari itu kau dah dengan wala kami first track ya ke handua matik wala officially me feel dekat enter velan ini, itu kau dengan anaget edi kerana tiap beragak nat ada hasa khite ati, wala dengan nat thani thani wahari nat naik itu velah hari me feel dekat dengan itu inna artist kene keka sindua kian lebenu ana dengan wedding me singkaran asa khatik. Mana personally Anushka tak kemati? Aha. Anushka tak kemana hari kerana sette naasai ti. Asai. Yang lagi kau benda ni. Asal tu mungkin kian ti. Mungkin tu kan kehipa jenis kini nawa. Terus mungkin dah kasai Dinesh kau mungkin kaisar kais. Ia lagi katte tu kau dah kan dah terus tu kau tay. Bahasa santos lahirat, ini bagi kodak prestasi itu kodak kan datar masa itu. Asak tien, hari. Itu kodak dalam punca kali dalam music gana unan dueng hitap wasa, dueng hitap apa ini. Orang dengna ber inspire kerapu, orang dengna follow kerana. Kau hari langka, kau hari nanti international hari artis kene kini nado, kene hari kipu dene hari. Ehma kene loko utan ehma utan angi. Media mana itu rahana? Ahana singgu, ahana, ada. Em betulan eh, hamon siapa kan eh, hamon sindu ama hana pikir ni, aw sing helai. Asa yang arah hamon konsep dia keran, nadeng meja selma pen track yang real, sindu real dia na. Eka lab, so angge kah dek aku hamde. Eka friendly ane kah kikir mami tu dah makiela. Ha, ya lu. Ya lu, tekka mami tu dah makiela, hamon eka konsep dia. Mama tahan nih tu dek, paling ni sindu virahagi dek, ni ilang ramana dek ni kira. Eka keran asa ini body rapper dia na, rapper kah meja sel dia ni ane kah mangi ting. Ekor asalnya samband dengan apa? Oh, asalnya inno. Kadang-kadang ekor itu sama itu berada kerana plan itu dia nisrah atat. Oh, ini betul. Muka tu, mihatik berada kerana lazy atat, mihatik berada kerana lazy. Kenapa jenah atat? Ekor understanding itu dia. Tiada muka tu kerana doa. Sah dengan atat dengan apa? Tiernya apa? Tiernya apa? Kena apa jenah taninya berada kerana, mihat munhar jaku matakino, mamu munhar jaku mihat kino. Itulah api kata bahagia kerela, mihke honda narak balala. Kena ini hamadi yang balala tamai dia kerana itu. Kena sa mih. Lesi jatuhan berada kan, deh tinggal. Honda ya alu kau mak godenya guna. Iki idiri atat, hamud ada atat, fahatnya deh tinggal. Usaha kerana ya alu kau mak. Ya alu kau mak tekka honda nirmana idiri atat. Apadat balan leben kel apit prarthana kerana. Hari ini apa dia music video. Ganat kata kelah deng hanginat, balanginat, asa bengat. Tapi mesin dua ala deh nagin live bahagian. Apa kiamu tu? Cuti kota sa. Kiamu apa? Deh nama asa pergi kelah tiada. Deh nama asa kota sa kian deh na. Matu padina sansare, nubha panai me mage, sasare purudulese, kavadadu mage venne, ob mage pranayave, samadame divigamane, adharama sundure, Hari melasunai sindu. Dan mangwagi mesindu hapu balapu ayah. Godak katakan nanti rasik berbicara gelap. Benda ti godak. Eh fans lah tu mesindu atik ko alat teke katunu fans lah tu mana ada kian nanti ane. Fans lah itu mungudak kapita sand. Honda berbicara tiba. Ya longging, hemogging, neda longging. Itu me. Apa yang kau lakukan? Thanks kerana isra ata tapi tek kami ini kira muka deme isra ata tapi benda dia kerana ini noi ti. Ini deh benda sahile senjata api kian deh sama hitang ini. Ini kini sa api tek isra ata tienda api honda nirmana kerana. Ting api dia udah kerapu aite api dia api dia comments kerapu aite. Terus visitor tuan tienna. Tapi tapi monhari adu padu tienna api dia comment kerana dikira kira. Api YouTube channel lekar puluan ni api feel creation kira di ini. Tapi ke video kebal lekar comments kerana puluan itu api dia puluan. Eking, api dah bister jangan kan dekoh muda, kela. Dalam langkah itu kita gorak konsert, sedewal, wedding, mini, anak kalyak tiada mereka. Kali hari orang itu, orang ala dengan apa konsert, heh kita kontak kerjaan, koh muda orang dengan apa sambandan kerjaan pulang video, tapi matak kerum.
YouTube එක හරහත් පුළුවන් ඒ කියන්නේ අපේ Bill Creations කියලා අපි හදාගෙන group එකක් යන්නේ. ඉතින් ඒක හරහත් පුළුවන් මම Facebook එකේ ඉන්න සුපුනු දර්ජයි තිලක මෙයා ඇසලි සුරංග කියලා ඉන්නවා. ඉතින් ඒ හරහත් අපිව contact කරගන්න පුළුවන් එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අද අපේ channel C My First Track segment එකට සම්බන්ධ වුණාට ඔයාලා දෙන්නටත් ගොඩාක් ස්තුතියි. තවත් අලුත් දවසක අලුත් artist කෙනෙක්ගේ first track එකත් එක්ක ආයෙමත් හම්බෙමු. එතෙක් සුබ දවසක්.